ටෙලිවිෂන් ටෙලිවැකිය. ශ්‍රී ලංකාව හැඳින්වුවේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියලයි. සේද මාවත ඇති හොඳම රට ලෙසයි. හොඳම වරාය ඇති තැන ලෙසයි. 1948 නිදහසින් පසු රට පාලනය කළ හොර දූෂිත දේශපාලන නඩය දැන් අපේ රට ඉන්දියන් සාගරයේ අලි හිඟන්න බවට පත්කර අවසන්. බංකොලොත් රටක් බවට පත්කර අවසන්. දකුණු ආසියාවේ ණය ගෙවීම පැහැර හැරිය එකම රට බවට පත්කර අවසන්. අද වන විට ඉන්දියාවෙන් මොනවා හෝ ලැබුණේ නැත්නම් අපේ හෙට දවස මරණ මංච කෙට වැටෙන බව කිව යුතුයි. ඇත්තටම මේ රට මෙතනට ඇද දැම්මේ වැරදි අනුවණ දූෂිත දේශපාලනය කියලා. තාම තේරුම් ගන්න බැරි වහල් මානසිකත්වයක් ඇති රටවැසියන් ටික දෙනෙකු හෝ සිටීම මොනතරම් අවාසනාවක්ද. අප අලුතින් ඉන්දියාවෙන් ඩොලර් මිලියන 400ක් ඉල්ලලා තියෙනවා. තාම ඒ ගැන කතාවක් නැහැ. නමුත් කච්චතිව් දූපත ආයේ ඉන්දියාවට අයිති කර ගැනීමේ සටනක් නම් දැන් ආරම්භ වෙලා තියෙනවා. ඇත්තම කිව්වොත් අගමැති රනිල්ගේ විකොනොමික්ස් න්‍යායට අනුව අනාගතයේ ඔය ඕන දෙයක් ඕන අයට කෑලි කඩලා විකුණලා දාපි. ඊට පසුව එදා වේල ටුවර්ස් ක්‍රමයට තව ටික කාලයක් රට දුහාවි. දැන් රනිල් අගමැති වෙනකොට ජාත්‍යන්තර ආශ්චර්ය පහළ වෙනවා කියලා කියපු අයත් හිටියනේ නේද? හෝගාලා ඩොලර් ගලනවා කිව්වනේ. එහෙම වෙන්නේ නෑ කියලා දැන් පැහැදිලිනේ නේද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේ ණය ප්‍රතිව්‍යුහගත කරන තැනට තාම ඇවිත් නැහැ. දැන් යන හැටියට ඉන්දියාවෙන් හෝ වෙන කුමන රටකින් හරි ආධාරයක් ණයක් ලැබුණේ නැත්නම් අපි ජීවිතයේ මරණය අතර තැනකට ඇද වැටෙනවා ස්ථීරයි. මරණයත් හිතන තරම් පහසු නෑ. මිය ගියාම සිරුර දිනක් දෙකක්වත් තබා ගැනීම අපේ සිරිතක්. ඒකට ෆෝමලින් ඕනේ. මීට මාස 3කට පෙර ෆෝමලින් ලීටර 30ක් රුපියල් 9500යි. අද එය රුපියල් 16500ක් වෙලා. මිනි පෙට්ටි වැඩියෙන්ම හදන්නේ මොරටුවේ. ඊට රබර්, එල්බීසී ආදී ලී වර්ග යොදා ගන්නවා. රුපියල් 5000කට හැදුණු මූලික මිනි පෙට්ටියක් දැන් ආරම්භයේදීම රුපියල් 16000ක් වෙනවා. පේනවනේ තත්ත්වය. සැනසිල්ලේ මැරෙන්නවත් බැරි වෙනවා. නමුත් මේ දේශපාලන නඩේ මොනවද කරමින් ඉන්නේ? 21ක් බදාගෙන කාලේ මරනවා, බලයට සටන් කරනවා, මහා අමූලික බොරු කරමින් ඉන්නවා. මේ රනිල් මහින්ද ගෝඨාභය ප්‍රමුඛ මජර දේශපාලන නඩේ කල් මරමින් ඉන්නවා. ඒ කොහෙන් හරි කීයක් හරි ලැබෙනකන්. ඒකත් යටිමඩි ගහන්න දැනටමත් ඔය අගමැති රනිල් වටේ ඉන්න සමහර කම්බහුරු සූදානමින් ඉන්නවා. ඒ අය ගැන කවුද නොදන්නේ නේද? පිටරටින් එන කවුරු හරි දෙන්න හදන නායකින් හරි කමක් නෑ. කීයක් හරි තමන්ගේ විදේශ බැංකුවල තැන්පත් කරගන්න යටිමඩි ගහන එක තමයි ඔය සෙට් එකේ ඔය කණ්ඩායමේ එකම උත්සාහය, එකම ප්‍රාර්ථනය, එකම බලාපොරොත්තුව. එක උදාහරණයක් කියන්නම්ද? මේක පහුගිය උදාහරණයක්. මේ දේශපාලන නඩේ මොනතරම් මජර දූෂිතින්ද කියලා මතක් කරන්න. මේ වසර මුලදී මතකද ඉන්දියාව අපට ඩොලර් බිලියනයක ණයක් දුන්නා? ඒ දුන්නේ හදිසි ආහාර හා ඉන්ධන ආනයනයටනේ. ඒ වෙලාවෙත් මේ හොර දූෂිත දේශපාලන නඩේ හරි අපූරු ගේමක් ගහන්න ගියා කියලා මතකද? කන්න, කෑම ගන්න, ඉන්ධන ගන්න දුන්න ණය වලින් මිලියන 500කට යකඩ ගේන්න හැදුවා. ඒ කියන්නේ මොකද මේ අපිට ආහාර ඉන්ධන වෙනුවට මේ යකඩ කවන්නද හැදුවේ? නෑ, ඒ අවස්ථාවේ බැලුවේ මොනව හරි කරලා යටිමඩි ගහන්න. නමුත් ආපු විරෝධය නිසා ඒ මජර හොරකම යාන්තම් නතර වුණා. ඇත්තටම අපේ රට මේ අගාධයට ඇද වැටුනේ අපගත්ත ණය ආධාර ටික පවා යටිමඩි ගහන නිසා කියන එක තේරුම් ගන්න. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඖෂධ මාෆියාවත් ඊට කදිම උදාහරණයක්නේ. හරියට කරනවා නම් ඔය සෞඛ්‍ය අමාත්‍යාංශය බොහෝ ඉහළ නිලධාරීන්ව සමහර ක්ලාක්ලව පවා අත්අඩංගුවට ගන්න ඕනේ. මේසා විශාල ඖෂධ මාෆියාවක් ඇති තැනම් මං හිතන්නේ ලෝකෙ කොහෙවත් නැතුව ඇති. දැන් ඔය පරිගණක කතාවේ වියදම් අතරම මොනතරම් පරස්පරයක්ද? ඊවිස්ලා එකක් කියනවා, සෞඛ්‍ය බලධාරීන් තව එකක් කියනවා. දැන් මෙහෙමයි, ඇත්තටම PB ලට, SR ආටිගෙල්ලට, මහින්දලට, බැසිල්ලට, අජිත් නිවාඩ් කබ්‍රාල්ලා ඇතුළු කණ්ඩායමකට එරෙහිව අද අධිකරණයට ගොඩ වෙන්න හරි සූදානම් කීප දෙනෙකු බිහි වුණානේ නේද? මේ රටෙන් බිහි වුණා. මේ රට ආර්ථික අගාධයට ඇදලා දාපු පාපය අධිකරණයේ හැමුවේ විභාගයට ගත්තොත් එයම ජයග්‍රහණයක්. ඒ නිසා මේ රටේ නීතිඥ ප්‍රජාවෙන් අප විශේෂයෙන් ලිමක් කරනවා, හොරුන්ව කූඩු කිරීමේ හයිය ඔබ අත තියෙනවා. මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දූෂණ වංචා හොයන්න තරුණ නීතිඥවරුන් 20ක් 30කගෙන් යුත් විශේෂ ස්වාධීන කොමිටුවක් පත් කරන්න. ඔය සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් හැම තැනම ඉන්න ක්ලාක් ළඟ ඉඳලා වත්කම් හොයන්න, ඖෂධ ගෙන්
පෙන්වන සමහර සමාගම් එක්ක එකතු වෙලා මේ රටට වැඩක් නැති ඖෂධ තොග පිටින් කොමිස් වලට ගෙනල්ලා එක්ස්පයර් වෙන්නත් ඉඩ හැරලා තියෙනවා. අනික ඔය සෞඛ්‍ය අමාත්‍යාංශයේ මිලියන 7000 පරිගණක ව්‍යාපෘති හදන්න යෝජනා කරන හොර නඩේන් අහන්න ප්‍රශ්නයක් තියෙනවා. හරියටම නියම උෂ්ණත්වයෙන් එන්නතක් තියාගන්න ශීත කරන නැති රෝහල් කීයක් තියෙනවද කියලා පුළුවන් නම් කියන්න. කොමිස් කුට්ටි වලට අහිංසක රෝගින්ගේ ජීවිතත් එක්ක මෙහෙම සෙල්ලම් කරන්න එපා. මේවයින් තමුන්ගේ දරුවන්ට පාම් පෙත්තක්වත් කන්න දෙන්න එපා. මතක තියාගන්න දවසක විෂ වේවි. තමුන්ලටත් මේ අද මේ අහිංසක රෝගින් මරණ මංචකයේ විඳින දුක, බෙහෙත් නැතුව විඳින දුක විඳින්න සිද්ධම වේවි. මතක තියාගන්න නීතියෙන් ගැලවෙන්න පුළුවන්, නමුත් හෘදේ සාක්ෂියෙන් ගැලවෙන්න බැහැ. ස්වභාව ධර්මයේ දඬුවම් ඔය කවුරු කවුරුත් පසුපස පන්නන දවස දැඩි ඈතක නෙවෙයි කියලා මතක තියාගන්න. රනිල්ලා ගෝඨාභයලා මහින්දලා බැසිල්ලා වැනි මේ රට කාපු දේශපාලන නඩේ පසුපසත් නීතිය කොහොම වුණත් මේ රටේ දහදුක් විඳින ජනතාවගේ සාපය ඒවි. මාලිගා ඇතුලේ බංකර්වලට හිර වෙලා හැංගිලා හිටියත් දවසක මේ දුක් විඳින ජනතාවගේ සාපය වේදනාව කඳුළු මහ බලයක් වෙලා ගලාගෙන එන බව මතක තියාගන්න. කන්න නැතිව රැකියා නැතිව එදිනෙදා ජීවන වියදම දරාගන්න බැරිව හඬා වැටෙන රටක් ඉතිරි කරලා දැන්වත් පුළුවන් මිනිසුන් පිරිසකට දීලා යන්න. රාජපක්ෂලා රනිල්ලා ඉන්නකන් මේ යන විදිහට ලෝකෙ අපි දිහා හැරිලවත් බලයිද කියලා සැකයි. දැන් ඇති 21.19.33 බෙදාගෙන නැටුව හොඳටම ඇති රටටම බඩගිනි. දරුවන්ගෙන් 20%ක් මන්ද පෝෂණයෙන් හෙට අනිද්දවන විට පාංගෙඩියත් හොරා කන තැනකට වැටේවි. එනිසා බුද්ධිමතුනි, විවිධ ක්ෂේත්‍රවල විද්‍යුතුනි, විදේශගත බුද්ධිමතුනි, මේ රට ගොඩගන්න පුළුවන් ඔබේ යෝජනාත් ප්‍රායෝගික ක්‍රියාකාරකම් අරගෙන එකතු වෙන්න. මේ දූෂිත හොර දේශපාලන නඩයෙන් තොර රටක් වෙනුවෙන් බුද්ධිමත් ඔබේ නිහඬ බව බිඳින්න. මේ දේශපාලන හොරුන්ට වඩා බුද්ධිමත් ඔබේ නිහඬ බවත් භයානකයි. දැන් ඇති නිහඬ බව බිඳ මේ නඩේ පන්නන ක්‍රමයක් යෝජනා කරන ගමන් අලුත් රටකට අඩිතාලම තියන්නම අවශ්‍යයි. ආදරණීය මාධ්‍ය සගයේනි, මාධ්‍ය කරන්න රටක් තියෙන්න ඕනේ. මේ දේශපාලනඥයින් අඩු වැඩි වශයෙන් දූෂිතයි, මජරයි, හොරුයි කියලා අපේ හෘදේ සාක්ෂිය දන්නවා. ගන්න තරමක් ගන්න පුළුවන් වැරදි අනුවණ තීන්දු නිසායි මේ රට මෙතනට වැටුනේ කියලා අප දන්නවා. රට වෙනුවෙන් ගහමුද යූටර්න් එකක්, උන්නත් 10යි මලත් 10යි කියලා බය නැති මාධ්‍ය කලාවක් වෙනින් ඔබත් අපත් එකතු වෙමු. ටෙලිවැකි එහෙම ඉවර කරන්න සූදානම් වුණත් අද උදේ ලැබුණු දුරකථන ඇමතුමක් නිසා අන්තිමේදී වෙනස් සටහනකුත් තියන්න වෙනවා. ඔහු උගත් ජ්‍යෙෂ්ඨ බුද්ධිමත් මාධ්‍යවේදියෙක්. ඔහු අපෙන් මෙහෙම ඉල්ලීමක් කළා. බලන්න අපට වෙලා තියෙන දේ. අද අපේ රටවල් කිහිපයකින්ම ආධාර ලෙස කෑම ඉල්ලනවා, ආහාර ඉල්ලනවා, අද පුවත්පත්වල තියෙනවා. රටවල් කීපයකින්ම කන්න ඉල්ලනවා, ඇස්වලට කඳුළු වෙනවා. කෘෂිකර්ම මහාචාර්යවරුන් 47ක් 50ක් විතර ඉන්න රටක් කෘෂි පීඨ තියෙනවා, කෘෂිකර්ම අමාත්‍යාංශයක් තියෙනවා, එක එක ජාති ඇට වර්ගවලට පවා දෙපාර්තමේන්තු තියෙනවා, වැවිලි සංස්ථාව, පොල් වගා කිරීමේ මණ්ඩලය, ගොවිජන නිලධාරීන්, කෘෂි නිලධාරීන්, මෙහෙම ඉන්න රටක්, පෙරදිග ධාන්‍යාගාරය වූ රටක්. මේ විදිහට ඉල්ලංකාවක් බවට පත් කළේ කවුද? ආසන්නම පුද්ගලයා ජනාධිපති ගෝඨාභය. ඔව්, තමුන්ගේ උද්දච්ච තීන්දු තීරණ නිසායි අද ලංකාව ලෝකෙ වටෙන් කෑම ඉල්ලන ඉල්ලංකාවක් බවට පත් උනේ. සමාගමක් බංකොලොත් නම් ප්‍රධානියයි ලාස් වෙන්න ඕනේ. ජනාධිපති ගෝඨාභය, ඔයා මේ රටම ෆේල් කරලා බංකොලොත් කරලා තාමත් රනිල් එක්ක එකතු වෙලා චක්ගුඩු පනිනවා. දැන්වත් පුළුවන් කෙනෙකුට දීලා ගෝඨා ගෝ හෝම් කිව්වට තේරෙන්නේ නැති නිසා මෙහෙම කියන්නම්. ඇමරිකාවෙ ඉඳලා කියන්නම්, ගෝඨා ප්ලීස් කම් හෝම්, ගෝ හෝම් නෙමෙයි ප්ලීස් කම් හෝම් කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා. ගෝඨා ගෝ හෝම්, ගෝඨා ගෝ හෝම්, ගෝඨා ගෝ හෝම්.